ගෑන්න පුළුවන් නළු නිළිය ටිකක් ඉන්න වෙලාවේ යුග ගායනයකට යන්න සෝදානම් වෙන්නේ. හරි. මම බැලුවා ගිහාන් එක්ක දුවත් එක්කට කාවත් දාන්න කියලා. හොඳයි කියලා හිතුණා ආශා. ආශා ගිහාන් අයත් එක්ක සිංකල්ලා තියෙනවද කලින්? සිංකල්ලා නෑ. අයිනෝඩ ඇත්තටම ගිහාන් අයියා අද එනකොට මට ලොකු සතුටක් දැනුණා රංගනයි. මම ඒක කියන්නම හිතාගෙන ආවේ. ගිහාන් අයත් එක්ක මම කලින් වැඩ කරලා තියෙනවා රංගනෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ගිහාන් අය කියන්නේ දක්ෂ නළුවෙක් විතරක් නෙවෙයි හොඳ ගුරුවරයෙක්. ගොඩාක් දේවල් කියලා දීලා තිනවා අදටත් රංගනෙන් දායක වෙදි මට මේනකටත් මතකයි සමහර දේවල් මම කියලා තිනවා. ඒ කියලා දුන්න දේවල් හරියට පාවිච්චි කරනවා. කවදාවත් අමතක වෙන්නේ නැහැ. මං හිතන්නේ රංගන පාසලක් ගිහාන් අය කියන්නේ. එහෙනම් ගොඩක් ස්තුතියි ගිහාන් අය. ගුරුවරයෙක් වගේ ගිහාන් අයත් එක්ක ගෝලෙක් වගේ ඔයා ගයන්න එන්න යුග ගායන. ගුරාව හිතේම තියාගෙන ෆෝවර්ඩ් වෙලම වැඩේ කළා. ගුරා ලැජ්ජකාරයෙක්. ගුරා හොඳටම කිව්වේ හ්ම් හ්ම් හ්ම්
මට බයයි මේ ඉමෝෂන් වෙන්න ගිහිල්ලා වචන ටික මිස් වෙන්න. දැන් ගෝලයා මේ විදිහට ෆෝවර්ඩ් වෙද්දී ගුරා වෙන්න ඕන විදිය පෙන්වන්නද බා. ඒ වගේ ඉඳගෙන මිලෙන්ඩ් ඉස්සරහට. හරි. ඒ කැලල මයිත් කෝරස් එක ඔයා යන්න ඕන. සාමාන්‍යයෙන් මම ගෝලියොත් එක්ක ඇසුරු කරන විදියක් තියෙනවා. හරි එහෙනම් අමිල ඇසුරු කරන විදිය පෙන්වන්නද. මේක මේක වටහා ගන්න නෙමෙයි දැන් මේක සාමාන්‍ය දැන් ගෝලයා ආපු විදියට ගුරා දුන්නේ. සීන් රෙන්ඩර් වෙන ඉතින් පුටත් දැන් මලට පෙන්නමු. ආ පෙන්නමු. නම් රංගන කිව්ව. ඔව් ගෝලයා. වචන ටික දී. ගෝලයා ආපු වෙලාවේ. හරි. හවුද පටන් ගන්න. හැත්තෑපස් වසරක් සිනමා ජීවිතයේ සිනමා කලාවේ ලංකාවේ ප්‍රේම කරේ හොම තමයි. හැබැයි ඇත්තට ප්‍රේම කරන මිනිස්සු එහෙම නෙමෙයි ප්‍රේම කරන්නේ. ඒ කියන්නේ ටිපිකල් අර ටිපිකල් ටිපිකල්. මේකෙන් මේකෙන් අමිල කුමාර අර ටිපිකල් ටිපිකල් සින්දු කියනකොට හොම තමයි වෙන්නේ. හැබැයි මම මේ පොදුවේ ඉල්ලීමක් කරනවා. කිසිම ගුරෙක් ගෝලයක් ඉස්සරහා මෙහෙම නොවේවා කියලා.